සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සමුත මණ්ඩල නිලධාරීන්ගේ සේවාව ප්‍රශංසනීය බව ජනපති කියයි. රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. දෙවන ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයට මිනිසුරු වරුන් පත් කරේ. ට්‍රම්ප්ට එරෙහි බදු චෝදනා ගැන පරීක්ෂණ. ක්‍රිකට් වල තත්ත්වය. මැට්‍රික්සිංග වල ලංකාවේ නීතියක් නැහැ. ඉරාමුවට මේක වැරද්දක් හැටියට අතුලත් කරන්න අපි වැඩ කටයුතු කරනවා. සමගී සම්පන්න සමාජයක් ගොඩනැගීමට ජාතික සමත මණ්ඩල නිලධාරීන් ඉටුවන සේවාව ප්‍රශංසනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සමත දින ජාතික උත්සවයට එක්විමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. ස්වේච්ඡාවෙන් සහ කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන සමත මූලමණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියලු සමතකාර මණ්ඩල සමාජිකයන්ට ගෞරවය පුද කිරීම සඳහා සෑම වසරකම සමත මණ්ඩල දිනය සමරනවා. මෙවර එය පැවතුනේ 28 වන වරටයි. සමත මණ්ඩල කොමිෂන් සභාවේ නව වෙබඩවිය එළිදැක්වීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමත මූලමණ්ඩලයන්හි අඛණ්ඩව සේවය කරන සමතකරුවන් 7 දෙනෙකු මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරුණා. සමත මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් අධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා සමත මණ්ඩල අත්පොත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. මිනිසා තුල ඇතිවෙච්ච සමාජමය බැඳීම් සමාජමය හැඟීම් සාමූහිකත්වය පොදු බව ලිහිල් වූ තැන බොහෝ වෙලාවට අසමගිය අවිනීතකම ගොඩනැගෙනවා. ආගමික ආධ්‍යාත්මික දර්ශනයන් තුල යහපත් මිනිසුන්ට යහපත් මානසික තත්ත්වයක් ඇති කිරීමක්. තාත් පැත්තකින් රට රටවල් වල තිබෙනා වූ විවස්ථාපිත තත්ත්වයන් නීතිමය තත්ත්වයන් වලින් පෙන්눔 කරන විනය නීතිය සහ සමාජ හැඩ ගැසීමුත්. ඒ දෙපැත්තෙන්ම ලබාගත් වැදගත් වැඩ කොටසක ආදර්ශයක නිර්මාණයක් තමයි සමත මණ්ඩලය කියලා කියන්නේ. අපේ රටේ ඔබ කරන සේවය අපි ඉතාමත් අගය කරනවා. ඔබට මුළු මහත් ජාතියේම ගෞරවය අපි හිමි කරනවා. අපේ රට යහපත් රටක් කරන්න කුංචි තැනින් සිට ඔබ ගන්නේ ඉතාමත් විශිෂ්ට උත්සාහයක්. දූෂණය ඔරකම නාස්තිය මුල් බහැපු නිදන්ගත වෙච්ච රෝගයක් තිබෙන රටක් මේ රට. එය පහසුවෙන් ඉවත් කළ හැකි තත්වයක නැහැ. මේ රට වැදගත් රටක් බවට පත් කරන්න මේ නාස්තිය හොරකම දූෂණය කියන මුල් බැස ඇති නිදන්ගත රෝගය මේ රටේ තුරන් කරන්න ගමේ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් සෑම කෙනෙක්ම කටයුතු කිරීම අවශ්‍යයි. මෙති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි බලාපොරොත්තු වෙනවා රටේ නීතිය පිළිබඳව පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමට 6-7-8 වගේ වසරවල් වලදී මේ රටේ නීති ක්‍රමය ඇති උනේ කොහොමද කියන එක පිළිබඳවත් ඉතිහාසය සහ පවතින නීතිය පිළිබඳව දැනුවත් කරන්නට ඒ වගේම 9-10-11 වසරවලදී රටේ අපරාධ නීතිය මොකද්ද සිවිල් නීතිය මොකද්ද අපිට බරපතල ප්‍රශ්නයක් හැටියට තියෙනවා මත්කුඩු ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් සමහර දරුවන්ට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ දඬ නීති සංග්‍රහය තියෙන්නේ මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා හිරගත වීම මේ දඬ නීති සංග්‍රහය තියෙන වැරදි මූණ දෙන්න සිද්ධ වෙන දඬුවම් මේවා ඔක්කොම අපි අධ්‍යාපනයේ විෂයන් තුලට ඇතුළත් කරන්න බලාපොරොත්තු අපි එක රටක් හැටියට ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයින් හැටියට හිතනකොට පුංචි පවුලෙන් පටන් ගන්න සමගිය ආරක්ෂාව දියුණු කරගෙන යන්නට පුළුවන් වාතාවරණයක් අපි ඔක්කොම හදන්නට ඕනි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආධිකරණයේ තිබෙන ඊටාත්ම ස්වාධීනත්වය අපි ආරක්ෂා කරගෙන කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේ රටේ යහතින් ජීවත් වෙන්න පුළුවන් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට. මෙතෙක් කල බන්ධනාගාරය තිබුණේ ඊටාත්ම අවාසනාවන්ත තත්යකට. ඒකත් අපි එකින් එක මේවා ප්‍රතිසෝධනය කරමින් සංශෝධනය කරමින් විමර්ශනය කරමින් අටයුතු කරමින් යනවා. එනිසා අධිකරණ පද්ධතියත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණත් ඊටාත්ම කඩිනමින් ඉදිරි කාල පරිච්ඡේදය තුල වෙනකොට මේ රටේ පුරවැසියන් හැටියට ඔබ සියලු දෙනාටම ඊටාත්ම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ගත කරන්නට ශක්තිය දෙනවා. මේ අතර ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2018 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ විද්‍යුතුන්ගේ දැනුම වෘත්තීයවේදීන් අතරට ගෙන යාමේ අරමුණෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමයයි ඒ වාර්ෂිකව සම්මුදාන කරන්නේ. වසරේ නැගී එන සහ හොඳම පරිගණක විශිෂ්ටයන් 8 දෙනෙකු වෙත තිරණ ප්‍රදානය කිරීමේද ජනාධිපතිතුමා අතින් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා.
රටි ආර්ථික සංවර්ධනයේ වෙනුවෙන් වත්මන් රජය සාර්ථක පියවර රැසක් ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විනිමය අනුපාතයන් අඩුවැඩිවීමේ ගැටලුවට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ කොළපදී පැවැත් වූ උත්සවයක් අමතමින්. එම සංගමයේ නව සභාපතිනිය ලෙස වෛද්‍ය ජානකී විධානපතිරණ මහත්මිය පත්ව සිටිනවා. ඇගේ පදවි ප්‍රාප්ති උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. නව සභාපතිනියට නිරලාංඡනයේ පැලදවීම හිටපු සභාපති වෛද්‍ය හේමන්ත හේරත් මහතා අතින් සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවයි. It is essential for us that we invest in health and education to ensure that we achieve our goals of a developed nation, a healthy nation, and an intelligent nation. අපේ අරමුණ රට දියුණු කරන්න, නිරෝගිමත් සහ බුද්ධිමත් ජනතාවක් ගොඩනගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ආර්ථිකය කියන්නේ රටේ ප්‍රධාන සාධකයක්. විදේශ විනිමය වැඩි කර ගැනීම වගේම එම මුදල් රට තුල රඳවා ගැනීමත් වැදගත්. ඒ වගේම විදේශ ආදායම වැඩි කර ගැනීමේ කෙටි කාලීන සැලසුමක් සකස් කරන්නේ කොහොමද? අපි කොහොමද අපනයන ආර්ථිකයක් කරා පිවිසෙන්නේ? අපේ රටේ ණය බර අඩු කරන්නේ කොහොමද? අපේ අපනයන ආර්ථිකයේ වර්ධනයක් ඇති කරන්න ඕනේ. අපනයන ආර්ථිකයක් කියන්නේ බහඬ පමණක් නොවේ. සේවාවලුත් ඒකට ඇතුළත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් පුළුල් කළ යුතු එවැනි සේවාවක්. ආහාර නොමැතිව මුරුන්ගාකොළ පමණක් ආහාරයට ගන්නා පවුලක් පිළිබඳ පුවත අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. රජය අපහසුතාවට පත් කරන එවැනි අසත්‍ය පුවත් වාර්තා නොකරන ලෙසට අදාළ මාධ්‍ය ආයතන වෙත අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන්. අනුරාධපුර ගලෙන්බිඳුරුව ප්‍රදේශයේ අඹසැමි යුවලක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුන්ගාකොළ තම්බා ආහාරයට ගන්නා බවට වූ පුවතක් පසුගිය දිනවල මාධ්‍යවල පළ වුණා. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස ඒ සඳහා පත් කළ කමිටුවකටද උපදෙස් ලබා දුන්නා. එම කමිටුව සිදු කළ විමර්ශනයේදී හෙළිවැත්තේ තොරතුරුවල සත්‍යතාව තහවුරු කර නොගෙන මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බවයි. වසර 3ක පමණ කාලයක සිට මෙම ප්‍රදේශයට දැඩි නියගයක් බලපෑවා. ඒ හේතුවෙන් සියලුම ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතත් මුරුංගාකොළ තම්බා ආහාරයට ගැනීමට තරම් එම පවුල දිලිඳු නොවන බව අදාළ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා. ඒ එම පවුලේ සමාජිකයාගෙන් සහ අසල්වාසීන්ගෙන්ද කළ විමසීමේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තු වෙන ආයතනවලින්ද මේ පිළිබඳ විමසා තිබෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලය, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂි පරීක්ෂණ සහකාරවරුන් ප්‍රමුඛ රජයේ නිලධාරීන්ගේ ප්‍රකාශවලින්ද තහවුරු වී ඇත්තේ අදාළ මාධ්‍ය වාර්තා මගින් සත්‍ය විකෘති කර ඇති බවයිද ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරනවා. නිවැරදි තොරතුරු වලින් තොරව මෙම පුවත වාර්තා වීම තුලින් රට තුළ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද කනගාටුව පළ කරන බවද එම නිවේදනයේ සඳහන්. ඉතින් දියත් වෙනවා සාමාන්‍ය තුමා මුරුංගාකොළ කොමඩත් මාවල කරනවා. ඉතින් දැනකට වැඩිපුර කාලා තිනවා. ඒක දැකලා තමයි කවුරු හරි කෙනෙක් ඉතින් ආපේ ගාගෙන් මං දැක්කේ නෑ ආබෙලා දිලේලා තියෙන්නේ. ඒ වගේ සමාජ ටීවී එකේ යනකොට මමත් බලන කවුද මේ මුරුංගාකොළ කෙනෙක්. මමකට මමම තමයි කාලා තියෙන්නේ. සමෘද්ධි සානාධාර ලැබෙනවද? ලැබෙනවා. එතකොට වෙන මොනවද ලැබෙන්නේ ආධාර? බෞගඩු ආධාර. බෞගඩු ආධාර හැම 5000ක් බොරුකියලා තෙල්මිල සෑම මාසකම සංශෝධනය වන්නේ මිල සූත්‍රයකට අනුව බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. එෙහිදී මාධ්‍යවේදීන් නඟු ප්‍රශ්නවලට අමාත්‍යවරුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. වැඩි වෙනකොට වැඩි වෙන්නත් අඩු වෙනකොට ඒ වාසිය ජනතාවට ලැබෙන විදිහට තමයි වැඩි වෙනකොට වැඩි වෙන්නත් අඩු වෙනකොට අවාසනාවට මේ දින අඩු වෙනකොට ජනතාවට ඊයේ නෙමෙයි ඉත ඉස්සෙල්ලා රැපින ට්‍රස් වෙන්නේ විශේෂ අවධානය යොමු වුණා. මොකද තෙල් මිල ඉහළ යනකොට බොහෝ වෙලෙන්දෝ සමහර භාණ්ඩවල මිල අසීමිතව වැඩි කරනවා. ඒ පිළිබඳව ජීවන වියදම් කමිටුවට විශේෂ අවධානය යොමු කළා ක්‍රියාමාර්ග ගන්න කියලා කිව්වා. දැන් පිටි මිල වැඩි කරා. පිටි මිල වැඩි කරනකොට ඒ අදාළ අනුමැතිය නැතුව කරලා තිබුණා. ලෝකවලින්ද පොලේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙන්නයි අඩු වෙනකොට අඩු වෙන්නයි නම් ආණ්ඩුව මොකටද? නැති එහෙම
ලෝක අනිත් ආණ්ඩු කොහොමද ඉතින් මේ ජනතාව යුරෝපයේ කොහොමද තියෙන්නේ යුරෝපයේ නෙමෙයි නෑ ඔබතුමා කියනකොට නෑ ඉතින් ඔබතුමා හැමතිස්සම කතා කරන්නේ මේ දූපත් මානසිකත්වෙ ඉන්නේ යුරෝපේ එපා ඇමරිකාවේ එපා ඉන්දියාවේ එපා මේ ලංකාව එහෙම ලංකාවක් තියෙනවද මේ ගෝලීය කරන යට දැන් ඔබතුමා කියන විදිහට යුරෝපයත් වැරදි ඇමරිකාවත් වැරදි ඉන්දියාවත් වැරදි මේ ලංකාවේ තමයි වෙනම සුවිශේෂයෝ තියෙන්නේ ඔය ඔය මානසිකත්වෙන් ඉවත් වෙන්න නෑ නෑ ඔබතුමා ජනතාව බලාගෙන ඉන්නේ මේ රටට කියලා අමුතු වේව නැහැ මේ ලෝකේ කරන ක්‍රමවේදයක් මේ තියෙන්නේ නූතන ක්‍රමවේදය මිල දෙන්නේ ඔබතුමාල රජය ආරම්භ කළ ගමම්ම තෙල් අඩු කරා 117 දක්වා වැටුප් වැඩි කරා 10000ක් රජයේ සේවාවන් වලට මේ සිද්ධිය ඔය මේ මුදල් අර්බුදවලට හේතු වුනේම නැද්ද නෑ ඉතින් මේ මුදල් අර්බුදේ වුණාට අපි ඒක පොරොන්දු වුණ දෙයක් ඒ වෙලාවේ ජනතාවට තිබුණේ විශාල ප්‍රශ්නයක් මොකද 2006 ට පස්සේ කවදාකවත් මේ වැටුප් වැඩිවීමක් කළා නෑ ඒ නිසා අපි පොරොන්දු වුණා වැටුප් වැඩිවීමක් කරනවා කියලා ඒක අමාරුයි නමුත් වැටුප් වැඩිවීම අපි එනකොට අපිට වාර්තා කරලා තිබුණා අපිට හොයාගන්න අපිට තිබුණා වාර්තා වෙලා තිබුණා අය වැය ලේකනේ තිබුණා ණය ප්‍රමාණය නෙවෙයි ඊට වඩා විශාල ණය ප්‍රමාණයක් ඒගොල්ලෝ අරගෙන තිබුණා ඒකයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැටුප් වැඩිවීමෙන් ද නෙවෙයි එතකොට අපි බලාපොරොත්තු වුණා ණය ප්‍රමාණය එකක් නමුත් වක්‍රව ණය අරගෙන තිබුණා බැංකු හරහා ඒවා එකක්වත් වාර්තා වෙලා නැහැ භාණ්ඩාගාරයට නමුත් ඒවා ගෙවන්න තියෙනවා දැන් 2019 එතකොට අපිට කියන්න බෑ මේවා වක්‍රද කෙලින්ද කියලා රජයක් විදියට අපිට ගෙවන්න වෙනවා එතකොට ඒක තියෙනවා මං හිතන්නේ 130ක් විතර ඉතින් අමාත්‍ය ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නැතුව මේ රජයේ සේවකින්ට දුන්නේ අපි ඒවා ඔක්කොම ගණන් හදලා දුන්නේ අපිට රඳාපෑව තීමගෙන අපිට තියෙන අමාරුව අන්න එතනයි අපි බලාපොරොත්තු වුණු බිලියන 100 ගානක ණය ප්‍රමාණයක් මේක හින්දා එනවා අපි රට පාලනය කරන්න ඕනේ. අපි ආවේ මිනිස්සුන්ව බල අපාලනය කරන්න. මිනිස්සුන්ට දෙන දෙයක් අපි කියන්නේ නැහැ එකක්වත් වැඩි කියලා. මං කියන්නේ මදි කියලා. අවි විදිහට තවත් දෙන්න ඕනේ. මේ අය වැලේ කෙනෙන් තව සහනාධාර දෙන්න ඕනේ. මේ ඔක්කොම නොයෙකුත් තැන්වල කප්පාදු කරලා මම පොදු ජනතාවට තව සහන දෙන්න ඕනේ. රජයේ සේවකින්ට විතරක් නෙවෙයි දුන්නේ. අපි මතක තියාගන්න අපි සමෘද්ධිය දෙගුණ කරා. අපි මහපොළ ශිෂ්‍යත්වයේ දෙගුණ කරා. ඒ වගේම අපි පෝර සහනාධාර දුන්නා. එතකොට අපි වී වලට සාතික මිල් දුන්නා. කිරි ලීටරයකට සාතික මිල් දුන්නා. ඒකෙන් අද විශාල ලාභයක් ලැබෙනවා ගොවි මොනවා වුණත් දැන් කිරිවල එහෙම මිල දී ගැනීමේ මිල වැඩි වුණේ ඒකෙන් අදත් ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා වයඹ උතුරුමැද මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි ගිගුරුම් සහිත වැසි සහිත ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර 70ක සහ 80ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා නියඟයින් පීඩාවට පත් පවුල් 451,000කට කඩිනමින් සහනාධාර ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 230ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට පවුල් 451,000ක් පමණ අපිට වාර්තා වෙලා තියෙනවා. මේ පවුල් 450,000 අපි ගත්තොත් එහෙම මේ අය සඳහා එක් මාසයකට රුපියල් 5000 ආහාර මල්ලත් රුපියල් 4000 ආහාර මල්ලත් ලබා දීම සඳහා මිලියන 230ක් යනවා. ඉතින් අපි මේ බඩු මල් ලබා දීම ලබන සතියේ ඉඳන් ආරම්භ කරන්න නියමිතයි. ඒ වගේම අපි මේ පාර ලබා දෙන බෑග් එකේ අපි සටහන් කරලා තියෙන්නේ අපේ කමට අපි කියලා. මොකද පහුගිය අවස්ථා කීපයකදීම අපි මේ බඩු මල්ල ලබා දුන්නත් සමහර වෙලාවට මේක ආණ්ඩුවෙන් ලබා දෙන බඩු මල්ලක් මේ නියඟයෙන් පීඩා විඳින ජනතාවට ආණ්ඩුව ලබා දෙන උදව්වක් කියන එකවත් මම හිතන්නේ මේක සමාජගත වුණේ නැහැ. ආණ්ඩුව අපේ නිසා අපේ කමක් තියෙන නිසා තමයි මෙතර නියඟයක් පවතින වෙලාවට මෙතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඒ අපේ ජනතාව වෙනුවෙන් පණිවිඩයක් විදිහට කියන්නේ. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරු වරුන් 3 දෙනෙකු පත් කර තිබෙනවා. අග විනිසුරු ප්‍රේසාද් ඩෙෆ් මහතායි විනිසුරු වරුන් පත් කර තිබෙන්නේ. දැනට මහාධිකරණ විනිසුරු වරුන් ලෙස සේවය කරන විනිසුරු වරුන් 3 දෙනෙකු මේ සඳහා පත් කර තිබෙනවා. ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් එම මහාධිකරණ විනිසුරු වරුන් වෙනවා. මහපරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය තීරණය කළා. එහි පළමු අධිකරණයේ නඩු කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංගද අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ප්‍රකාශයක් ලබා දුන්නා.
ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වලට චීනෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් न्यूयॉर्क टाइम्स पुवत्पते पलवो वार्तावकट अनुव हम्मंतुर वराय व्याप्रुतियत संबंध चाइना हाव समागम मगिन मे मुदल लबादी तिमिनवा दिदहस पहलवे जनवारी अटवनदा पेवती जनाधिपति वरनेट दिन दहायकट पेर चीनेन चेकपात मगिन पमनाक लबादियती मुदल अमेरिका डॉलर मिलियन तुनै दशमहतक बवाई वार्ता वाने एन डॉलर हाय लक्ष हेत्ताट दहसाक लबादियते प्रचारक टीशर्ट सह विनत मुद्रण कटितुवलट बवद सदहान चंद दायक्यांट अल्लास लेस सारी सह विनत तैगिबांड लबादीमट मेन अमेरिका डॉलर दिलक्ष अनुहत दहसाक विनकरति बवद वार्ता वनवा स्टैंडर्ड चार्टर्ड बैंक वे एकोलहाय तुनसिय पनस समयाय एकसिय अनुवाय दहनमे गिनुम अंके हरहाय मीट अदाल चेकपात निकुत करती बेन्ने जनाधिपति वरनेट दिन देखकट पेर रुपयाल कोटी देखा हमार बेगिन वन चेकपात हतराग्द मेगिनुम हरहा मारु करगे नेति बव संधान අනුවටයි 13යි 28 අනුවටයි 13යි 33 අනුවටයි 13යි 36 සහ අනුවටයි 13යි 35 එම චෙක්පත් අංක වෙනවා මේ චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කිසිම ආරයක් දක්වා නැති බවයි වෙබ් මාධ්‍ය වේදින්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග දල්විස් මහතා පවසන්නේ පරීක්ෂණ කටයුතු අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අදවසේ අපිට ආරාධනා කර තිබුණා. පහුගිය කාලේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා මේ අනාවරණය කරාට පස්සේ හිටපු ජනාධිපතිවරයා නඩු දානවා කිව්වා. මේට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. මේ කිසිම දෙයක් මේ දක්වා අරගෙන නැහැ. ඒ අනුව පෙනී යනවා මේ ගන්න දිනුව පිටිපස යම් කිසි විදිහකට ඇත්තක් තියෙනවා කියන කාරණාව. මේල අපි මේ රටේ ජනතාවට යමක් කියන්නේ. ඒ තමයි අපි ඒගොල්ලොන්ට කියනවා තොපේ හොරා තොපිට හොඳ නා. තොපේ ගෙදර ගිනිලා තියාගෙන ඉන්න. හැබැයි මේ රටට එපා. මේ රටට ඕනේ නැහැ. අපි මේ හොරකම විතරක් මේ ගන්න දිනුව විතරක් නෙමෙයි තව ගන්න महाजन नियोजित न्यूयॉर्क टाइम्स पलकर वार्ता संबंध सीआईडी परीक्षण चाइना हाब समागम मुदाल गणुदी तुरतुर बैंकोलिंग रसकरमिंगो मंगण अनावरण करगन ඊට අදාළ පුද්ගලින්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න පුළුවන් වේ ඉතම ඉක්මනින් කියලා විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ දැන් ඊට හොඳින් එළදරව් වී තිබෙනවා චීන සමාගම් වලින් කෝටි 111ක් ගත්ත බව වෙන ලෝකයේ සමාජයක් නම් රාජ්‍ය නායකයා විදේශ සමාගම් වලින් පගා අරගෙන රටට විනාශකාරී ව්‍යාපෘති ගෙනාවා කියලා කිව්වනම් ඔහුට දේශපාලන නෙවෙයි මේ භූමිය ජීවත් වෙන්නත් අයිති නැති වෙන තත්ත්වයක් ඇති කරන මතක තබන ලෝකයේ 2005 මහින්ද රාජපක්ෂ බලයට එනකොට ගිරවා පැත්තුවේ ගැමියා බලෙන් 2015 වෙනකොට කම්බ හොරා මත දබගෙන නවතත් ප්‍රවෘත්ති පසුගිය දශකයේ ජාතිවාදීව කටයුතු කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පිරිස දැන් දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන විහිළුවක් බව සිවිල් සනුදාන ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා පුර සනුදාන එකමුතුව අද පැවතු මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ මහින්ද රාජපක්ෂ පාර්ශවයේ අයට හිටි හැටියේම ක්‍රිස්තියානි ප්‍රජාව පිළිබඳව ක්‍රිස්තියානි ආගම පිළිබඳ පුදුම ආදරයක් පුදුම භක්තියක් ඇති වෙලා තියෙනවා. ඔය භක්තිය තිබ්බේ නැහැ පහුගිය දශකයේ අර පල්ලි කඩනකොට. පහුගිය දශකයේ අපි දැක්කා ක්‍රිස්තියානි පල්ලි ගණනාවක් ඒවට පහර දීපු හැටි. ඊයේ පෙරේද සමහර භික්ෂූන් වහන්සේලා විවිධ සංවිධානවල ඉන්න. පහුගිය දශකයේ මේ අය කටයුතු කළපු ආකාරය ආගමික නායකයන් එකතුණු තැන්වලට ගිහිල්ලා බොහොම ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා ඒ ආගමිකයන්ට ඒ ජාතීන්ට අගෞරව කරපු විදිය. දැන් එහෙම කියපු අයට එකපාරටම මේ ක්‍රිස්තියානි ආගමට අගෞරව කිරීම පිළිබඳව දැන් කතා කරා. කාදිනල්තුමාටත් අයිතියක් තිබෙනවා යම් යම් කාරණා පිළිබඳව අදහස් දක්වන්න. ඉතින් ඒක තමයි මේ 2015 ජනවාරි 8 වෙනිදා ඇතිවෙච්ච දේශපාලන පරිවර්තනයේ ජයග්‍රහණය. මේ පහුගිය දශකයේ තිබුණ එක හඬයි, එක අදහසයි, ඒ රජපෞලේ අදහස. අග්‍රද ගුරු අතිඋතුම් වෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවාත්‍ය මංගල සමරවීර මහතා දැක් වූ ප්‍රතිචාරය සමග එකඟ වන බව සමන් රත්නප්‍රිය මහතා මෙහිදී කියා සිටියා. අපි බිෂොප්තුමාගේ මානව හිමිකම් සම්බන්ධව අදහස පිළිගන්නේ නැහැ. මානව හිමිකම් කියන කාරණය ලඝු කොට තකන්න කාටවත් අයිතියක් නැහැ කියන එක තමයි අපේ අදහස. අපි දකිනවා දැන් මේක දඩමීමා කරගෙන ඊයත් මන් දැක්කා ස්වාමින්වහන්සේ නමක් කියන මේක ඉල්ලාස් කරගන්න ඕන මේ ක්‍රිස්තියානි ආගමකට කරපු අපහාසයක් ඒ වගේ විවිධ කාරණා ඉදිරිපත් කරන කිසිම ආගමකට අපහාසයක් ඒ ප්‍රකාශයේ නැහැ මානව හිමිකම් කියන කාරණාවට ගැටුම් හදාගෙන නැහැ මිනිස්සු හැබැයි ආගම් කියන කාරණාවට ජාතීන් කියන කාරණාවට මිනි මරාගෙන ඝාතන කරගෙන රටවල් විනාශ කරගෙන කණ්ඩායම් විනාශ කරගත් අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා
හැම එකකටම ඉහලින් තමයි මානව හිමිකම් තියෙන්නේ කියන කාරණය අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒක නිසා මංගල සමරිවර ඇමතිවරයාගේ ප්‍රකාශයට අපි එකඟයි. අපි අදහන සංකල්පය මානව හිමිකම් පිළිබඳ අදහස ඔහු ප්‍රකාශ කරලා තියෙන නිසා. ඒකාබද්ධ විපක්ෂයේ මරකම් යලිත් ප්‍රදර්ශනය කිරීමේ තවත් අවස්ථාවක් ඊයේ වාර්තා වුණා. හිටපු අමාත්‍ය කෙහෙලි රමුක්වැල මහතාගේ ලේකම් බව ප්‍රකාශ කරමින් ඔහුගේ හිතවතුන් පිරිසක් කුණ්ඩසාලේ ප්‍රදේශයේ ආපන ශාලාවකට පහර දීමේ සිද්ධියක් ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. අදාළ පිරිසට මත්පැන් පානය සඳහා ඉඩ නොදුන් බව ප්‍රකාශ කරමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඔරෝ රෙස්ටෝරන්ට් නැමැති මෙම ආපන ශාලාව පිහිටා තිබෙන්නේ කුණ්ඩසාලේ බලගොල්ල ප්‍රදේශයේ. බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයාද එම ස්ථානයේ සිටියේදී ප්‍රහාරය සිදු කර ඇති බවයි වාර්තා වුණේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බලයට පත් වූ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙලෙස විවිධ මැර ක්‍රියා සිදු කළා. ඒකාබද්ධ විපක්ෂයේ මැර කණ්ඩායම් විපක්ෂයේ සිටියේදී මෙසේ නීතිය අතටගෙන ක්‍රියා කරයි නම් ඔවුන් බලයට පත් වූහොත් යලි රටේ ස්ථාපිත වන්නේ කැලෑ නීතියයි. පසුගිය පාලන සමයේදී ප්‍රාදේශීය මැර නායකින් මේ ආකාරයෙන්ම නීතිය අතටගෙන ක්‍රියා කළා. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විධානපතිරණ විදෙස් තරුණියක අපයෝජනයට ලක් කර ඇගේ පෙම්වතා ඝාතනය කිරීම වැනි මැර සිද්ධීන් රැසක් පසුගිය පාලන කාලය තුල වාර්තා වුණා. 19+ ජයග්‍රහී මවතක් කරා තේමාවෙන් සම්නිධාන කරන අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලය පරිශ්‍රයේදී ආරම්භ වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවේ පළමු ප්‍රදර්ශනයයි කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්තුනේ. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මෙම වැඩසටහනට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එම අමාත්‍යාංශය සහ ITN මාධ්‍යාලය එක්ව සංවිධානය කරන මාධ්‍ය ප්‍රදීප වැඩසටහනට සමගාමීව ප්‍රදර්ශන භූමියේ ITN මාධ්‍ය කුටියේ පාසල් සිසුන් වෙනුවෙන් කටහඬ සහ තිර පරීක්ෂණයක්ද පැවැත්තුණා. සාදර රූපහානි මාධ්‍ය කුටියට තිර පරීක්ෂණය සඳහා එවැගේම හඬ පරීක්ෂණ සඳහා විශාල වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම නිවේදකෙක් නිවේදිකාවක් වන්නට සිහින මවන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්නට සාදර රූපහානි මාධ්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන මාධ්‍ය ප්‍රදීප වැඩසටහන සමගාමීව තමයි මේ හඬ පරීක්ෂණය සහ තිර පරීක්ෂණය පවත්වන්නේ. මම රුක්ෂිකා තුෂානි හලාවත ආනන්ද ජාතික පාසලෙන්. ප්‍රදර්ශනයට ආවම මගේ මුලින්ම නෙත ගැටුනේ ITN මාධ්‍යාලයේ මේ කුටිය. මට අවස්ථාව ලැබුණා තිර පරීක්ෂණයට සහභාගී වෙන්න. ඒ වගේම මට ඒ කඩේම ජය ගන්න ලැබුණා. ගොඩක් සතුටුයි. මමත් මාධ්‍ය ශිෂ්‍යයන් ඉස්සරහට යන හිණමවන කෙනෙක්. ශිෂ්‍ය ශිෂ්‍යාවන් මං හිතන්නේ මේක හුඟක් ලොකු තෝතන්නක් වුණා. රියැලිටි වැඩසටහන් වෙනස් මාවතකට යොමු කළ ITN Youth with Talent 3rd Generation ප්‍රවර්තන චාරිකාව අද හලාවත සිට කටුනායක දක්වා පැමිණියා. එම සෑම ප්‍රදේශයකදීම ඒ සඳහා හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයක්. මේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත ඉන්දුනිල් අතපත්තු. Youth with Talent 3rd Generation සතර දිගන්තේ පිය බාගුසිනා විලසමී ඇසින් සේනා Youth with Talent 3rd Generation කිරුලනගත් ප්‍රවර්ධන චාරිකාව මේ විදිහට අද උදෑසන අපි හලාවතින් ගමන් ආරම්භ කළා. අපි එකතු වුණේ නීගමුවට මීගමුවට එකතු වෙලා අපිට ලැබුණ උණුසුම් ප්‍රතිචාරයක්. මේ ලංකාවේ තරුණිය වෙනු නිර්මාණය වූ අංකයේ රියැලිටි Youth with Talent. අපි මේ ගමන මේ විදිහටම කටුනායකට යන සූදානම්. කටුනායකින් අපි හෙට උදෑසන ගම්පහට එන්න සූදානම්. අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශවල ඉන්න ඔබට පුළුවන් අපිත් එක්ක අත්වල බැඳගන්න මේ ප්‍රවර්ධන චාරිකාවට තමන්ගේ උණුසුම් සුභවැතුම් එකතු කරන්නට. ජාතික තරුණ සේවා සභාවත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය IT නාලිකාවත් එක්ක සංවිධානය කරපු ලංකාවේ අංකයේ රියැලිටි තමයි Youth with Talent කියන්නේ. Youth with Talent එකේ හිඳ තමයි ලංකාවේ ගැටි දක්ෂතා ඉදිරියට ඇවිල්ලා ජාත්‍යන්තර තලයේ වෙද ගිහිල්ලා තියෙන්නේ. Youth with Talent කියන හොඳ වැඩසටහනක් අපි හැමදාම බලනවා. ඒක නියමයි ආයි කියලා වැඩක් නැහැ. විසිරලා තියෙන තරුණ තරුණියන්ගේ බිස්කම් එක තැනකට ගොනු කරලා එයාගේ හැකියාවන් උපමට්ටම් කරගෙන ඉදිරි අනාගතේ සාර්ථක කරගන්නට සලස්වන මේ මගට උණුසුම් සුවපැතුම් විතරන්නේ මේ ආදරණීය ගෞරවයත් එස්සියලු සංවිධායක මණ්ඩලයට මේ අවස්ථාවේදී පුද කරනවා. Youth with Talent කියන්නේ හොඳ වැඩසටහනක් තරුණයන් වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි සුබපතනවා ඊළඟ ජෙනරේෂන් එක එනකන් අපි බලාගෙන ඉන්නේ. Youth Talent ප්‍රෝග්‍රෑම් එක ඉතා හොඳයි. අපි හැමදාම මේක බලනවා. අපි ඒකට විශ් කරනවා. ITN Youth with Talent 3rd Generation මෙවර ජයග්‍රහකයාට සුපිරි MG SUV මෝටර රථයක් සමග රුපියල් කෝටියක වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමට ITN මාධ්‍යාලය සහ ජාතික තරුණ සේවා සභාව කටයුතු දා තිබෙනවා. දොරින් දොරට නොම සිතු සැනින් හෙට ලොවේ රුසිරුගේ නා දුක්ක තුසෙ
වෙනස් නොවී උන් කලන මිතුරු සේනා Youth with talent third generation සිරිලිය සවිය සනුදහනට 2011 වර්ෂය ලබා දුන් තාජුරියන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන ඩිෆෙන්ඩර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය නම් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා. තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහු පැහැර ගැනීම සඳහා මෙම රථය භාවිත කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. මෙම ජීප් රථයේ වර්ණය අවස්ථා දෙකකදී වෙනස් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. සිරිලිය සවිය සංවිධානයට අයත් WPKA.642 අංකය යටතේ ලියාපදිංචි කර ඇති මෙම වාහනය හෝමාගම ප්‍රදේශයේ තිබී පොලිසිය මීට පෙර සොයා ගත්තා. ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළා. ඔහුගේ බිරිඳට සහ සොයුරියටද වරෙන්තු නිකුත් කෙරුණා. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේ පාඨමාලාවක් හැදෑරීම සඳහා මුදල් යොදවා ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. සියලු දෙනාට පිරිසිදු රටක ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ අරමුණෙන් ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ව්‍යාපෘතිය කටුනායක ඇවරේවත්ත ප්‍රදේශයෙන් හෙට ආරම්භ කරනවා. නගරයේ ගොඩ ගැසී ඇති කැලිකසල ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම කැලිකසල බැහැර කිරීම පිළිබඳ ජාතියට හුරුවක් ඇති කිරීමද තවත් ඉලක්කයක් වනවා. ITN මාධ්‍යාලය සමගින් පහන් වැට ජාතික ව්‍යාපාරය හා පොලිස් පරිසර ඒකකයක් වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. එමෙන්ම තවත් සංවිධාන හා ආයතන කිහිපයක්ම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙනවා. ඇවරියවත්ත ප්‍රදේශයේ හෙට පෙරවරුවේ ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කටුනායක පොලිස් ස්ථානයේදී පැවැත්වුණා. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසික ලියනගේ යන මහත්වරුන් ඇතුළු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙන සංවිධාන හා ආයතනවල නියෝජිතයන් සාකච්ඡාවට එක් වුණා. කටුනායක සීදුව නගර සභාව කටාන ප්‍රාදේශීය සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් නගරය පිරිසිදු කිරීම සිදු කෙරෙනවා. කටුනායක ඇවරියවත්ත වෙළඳ සංගමය, ත්‍රිරෝදරත සංගමය, පෞද්ගලික බස් රථ සංගමය, සුඛෝපභෝගී බස් රථ සංගමයද ව්‍යාපෘතියට සහය දක්වනවා. තවත් ආයතන හා සංවිධාන කිහිපයක් මෙන්ම ප්‍රදේශවාසීන්ද ඊට එක්ව සිටිනවා. පිරිසිදු පරිසරයක ජීවත් වීමට කැමැත්තක් දක්වන ප්‍රදේශයේ සියලු දෙනාට හෙට පෙරවරු 9ට ඇවරියවත්ත බස් නැවතුම්පළට පැමිණ ව්‍යාපෘතිය සමග එක්වන ලෙසයි සංවිධායකයන් ඉල්ලා සිටින්නේ. Clean and Green City. Keep City Clean. පිරිසිදු රටක් පැහැබර හෙටක් තේමාව යටතේ කටුනායක ඇවරියවත්තේදී ඔක්තෝබර් 4 වෙනිදා උදේ 9ට පළමු අදියර ආරම්භ වෙන වගයි. වර්ෂ 2030 දරණීය පරිසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට කැපවෙමු. ඔබ සැමට ආරාධනා. දැන් ක්‍රීඩා පුවත්. මුදලට තරඟපාවාදීම් වැළැක්වීම සඳහා ඉදිරියේදී නව නීති ගෙනෙන බව ක්‍රීඩා මාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ICC anti corruption එකේ ප්‍රධානී මාවවිල් හම්බුණා. මම ඊට අමතරව අධිකරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමත් හම්බුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් බලනකොට භයානක තත්ත්වයක් තියෙනවා කියන ප්‍රකාශ කරා. රටවල් 12ත් එක්ක සාපේක්ෂව බලනකොට මම ඉල්ලීමක් කරා මේ හේතුව මත anti corruption unit එකේ නිලධාරී කෙනෙක් මෙහෙ ඇවිල්ලා අපේ කට්ටිය පුහුණු කළා මාස 6ක විතර කාලයක් අපේ නීති රාමුව සහ ඇන්ටි කරප්ෂන් යුනිට් එක ශක්තිමත් කරන්න අපට උදව් කරන්න. අපේ පැත්තෙන් මැච් ෆික්සිං වලට ලංකාවේ නීතියක් නැහැ. මේ මැච් ෆික්සිං සම්බන්ධ අවශ්‍ය කරන නීති සංශෝධනය ගෙලල්ලා නීති රාමුවට මේක වැරද්දක් හැටියට ඇතුළත් කරන්න අපි වැඩ කටයුතු කරනවා. ITN ප්‍රවෘත්ති සමගින් ළලිත හමුවෙමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk